ජාතික කුඩිය දරාගෙන ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන හැම තරගයකදීම අපේ කොල්ලන්ව දෙරිමත් කර ආදරණීය පර්සි අංකල්. හැබැයි ඒ ආදරණීය ශ්‍රී ලාංකිකයාගේ ඒ ආදරණීය දිරිගැන්වීම අපට තවදුරටත් දකින්න නොලැබේවි. අපි හැමෝටම හොරෙන් ආදරණීය පර්සි අංකල් අපෙන් සමු අරගෙන ගිහින් අවසන්. පර්සි අංකල්ගේ ජීවිත කතාවම ක්‍රිකට් එක්ක බැඳුණු හරි අපූරු කතාන්දරයක්. 1936 දී ඉපදුණු පර්සි අබේසේකරගෙන්ගේ ලොකුම හිණි වුණේ නීතිඥයෙක් වෙන්න. හැබැයි ඔහු නතර වුණේ ලංකාවේ අංක එකේ ක්‍රිකට් දිරිගන්ව බවට පත් වෙලා. ඒ තරමටම ක්‍රිකට් වලට තිබුණු ආසාව නිසාම හැම වැඩකටම වඩා පර්සිට මුල්ුණේ ක්‍රිකට් ක්‍රීඩාව. පර්සි කියන්නේ අපේ ක්‍රිකට් කතාවේ කොච්චර වටින චරිතයක්ද කියනවා නම් ක්‍රිකට් පිටියේ සිංහ දජය අතේ තියාගෙන ඉන්න පර්සි අංකල් දැකීමම අපේ ක්‍රීඩකයන්ට එක්කලේ ලොකු ජවයක්. පර්සි අංකල්ගේ ජීවිතයේ ක්‍රිකට් පිළින් බැඳුණු අපූරු සිදුවීම් රසකින් සම්පූර්ණයි. පර්සි දිරිගන්වන්නෙක් විදිහට ගියපු මුල්ම තරගයේදී ප්‍රේක්ෂකයන්ට තරගයට ඇතුළු වීම තහනම් කරලා තිබුණා. මේ තරගයේදී අසිත ජයසේකර කියන ක්‍රීඩකයා තරගයේ අර්ධ ශතකයක් ලබා ගැනීමේ සතුට පර්සිට දරා ගන්න බැරි වුණා. එහෙනම් පර්සි පිටියට ගිහින් අසිතව වැළඳගත්තා. පොලිස් අන නොතකා වැඩ කරපු පර්සිට අවසානයේ නතර වෙන්න වුණේ මේ සිද්ධියත් එක්ක බොරැල්ල පොලිසියේ. කොහොම හරි අවසානයේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙච්ච සතාසිව මහත්තයා තමයි අන්තිමට පර්සිව බේරගෙන තිබෙන්නේ. මේ වගේ තව අපූරු කතාවක් 1979 දී සිද්ධ වෙනවා. 1979 දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයක් නරඹන්න පර්සි එකතු වෙනවා. පර්සිත් එක්ක එදා තරගය නරඹන්න පර්සිගේ සහයට ශ්‍රී ලාංකික නාවිකයෝ කණ්ඩායමකුත් එකතු වෙනවා. ශ්‍රී ලංකා ඉනිමේ පළමුවෙන් පන්දුවට පහර දෙන දුලිප් මෙන්ඩිස් ඉහලින් එල්ල කරපු පහරක් උඩ පන්දුවක් විදිහට රැකගන්න ඉන්දිය ක්‍රීඩකයෙක් වෙච්ච බිෂන් බේඩ් උත්සාහ කළා. මේක අවස්ථාවක් කරගත්තු අපේ පර්සි අංකල් පන්දුව උඩ යද්දිම ක්‍රියාත්මක වුණා. පර්සි මෙන්න මෙහෙම කෑ ගහනවා, "බේඩ්, ඔන්න ඔබේ පිටිපස්සේ තඩි බල්ලෙක් ඉන්නවා." මේ විදිහට මහා හඬින් ප්‍රේක්ෂකාගාරින්දන් පර්සි කෑ ගහනවා. මේකට අර නාවිකයෝ පිටසත් එකතු වෙනවා. ඒ අයත්, "බේඩි, දැන් ඔබ නාකි. එහිඳ ඕක අල්ලගන්න බෑ" කියලා කෑ ගහන ගන්නවා. මේ කාලගෝට්ටිය හින්දම අන්ද මන්ද වුණු මේ ඉන්දිය ක්‍රීඩකයා අවසානයේ උඩ පන්දුව අතහරිනවා. අවසානයේ දුලිප් මෙන්ඩිස් වේගවත් ලකුණු 64ක් ලබා ගන්නවා. ඒ විතරක් නෙමෙයි, ඒ තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා වගේම ඒකේ විශේෂත්වය තමයි ඒ ජයග්‍රහණය ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් ඉතිහාසයේ මංගල ජයග්‍රහණය වීම. ඒ විතරක් නෙමෙයි, ටෙස් වරම් නොලද රටක් ටෙස්වරම් ලැබූ රටකට එරිව ලබාගත් මුල්ම ජයග්‍රහණේ විදිහට තමයි මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලියවෙන්නේ. එතනත් පර්සිගේ නම ලියවිලා තිබුණා. ලොව වටා ඉන්න සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් එවැගේම ක්‍රීඩා ලෝලින් සියල්ලම පර්සි කියපු ගමන් හඳුනනවා. ලොව වටා ඉන්න විශිෂ්ට ක්‍රීඩකයන් සමග ඔහුට තියෙන සමීප අත්දැකීම් අති විශාලයි. ඇත්තටම පරම්පරා කිහිපයක අපූරු ක්‍රිකට් අත්දැකීම් පර්සි අංකල් සියසින් දැකලා තියෙනවා. 1985 දී ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයකදී මොහොමඩ් අසුරුඩින් කියන ඉන්දිය විශිෂ්ට පිටිකරුවට පර්සි කරපු හුනියම් ගැන අපූරු කතාවක් තියෙනවා. අසුරුඩින් මන්තර යන්ත්‍ර ගුරුකම් වලට බය බව දැනගත්තු පර්සි ඒ කාලේ ඉහළ දක්ෂතා අතර හිටපු මේ ඉන්දිය ක්‍රීඩකව මානසිකව වටන්න පිටකොටුවෙන් ඇට මාලයක් අරගෙන බොරුවට මන්ත්‍ර ජප කර කර ඉන්දිය කණ්ඩායම යන එන තැන්වලට ගිහිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අසුරුඩින් පුහුණු වීම කරන වෙලාවට ඒ වගේම ක්‍රීඩා විවේකාගාරයේ ඉන්න වෙලාවට විතරක් නෙමෙයි පන්දුවට පහර දෙන්න පිටියට යන්න සූදානම් වෙන අවස්ථාවෙදිත් ඇටමාලේ කාරිය දාගත් අපේ පර්සි අසුරුඩින්ට පේන්න මන්ත්‍ර ජප කරලා තිබෙනවා. කොමාරි අවසානයේ මේ තරඟ සංචාරයේදී ටෙස්ට් තරඟ තුනේදීම අර්ධ ශතකයක්වත් ලබා ගන්න මේ සුපිරි පිටිකරු අසුරුඩින්ට බැරි වෙලා තියෙනවා. මේ වගේ අපූරු මතකයන් ගොන්නක් එක්ක අසීමිතව ක්‍රිකට් වලට ආදරය කළ පර්සිගේ අමුතු උමුතු වැඩ ආයෙත් අපිට දකින්න නොලබුණත් ඔහු ඉතිරි කර මතකයන් ක්‍රිකට් පරම්පරා ගණනකට සතුටු වෙන්න පුළුවන්. පර්සි අබේසේකර කියන මේ සොඳුරු මිනිසා නැවත වතාවක් ශ්‍රී ලංකාව තරඟ කරන තරඟවලට දිරිගන්වන්න ප්‍රේක්ෂකාගාරයට ප්‍රේක්ෂකයන් එක්ක එක් නොවුනත් ඔහුගේ අසීමාන්තික ක්‍රිකට් ආදරය හැමදාමත් අපි හැමෝගේම මතකයන් තුළ ජීවත් වේවි.